එම ජලවිදින යන්ත්‍රය 2021 වසරේ ඇනම් කරන ලද ජලවිදින යන්ත්‍රයක්. එය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් තමයි ගෙන්වලා තියෙන්නේ. පසුගිය 6 වන දින එය හම්බන්තොට වරාය සිට කොළඹට පොලිස් විශේෂ කාර්ය බලකාමුල ස්ථානයට රැගෙන ආවා. මෙම ජලවිදින යන්ත්‍රයේ අරමුණ තමයි පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 200ක් පමණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක රාජකාරිය සඳහා යැවීමට සූදානම් කරනවා. ඒ වගේම වාහන වැනි වෙනත් උපකරණ ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා විසින් මිලදී අරගෙන ඒ සංවිධානයේ සේවය සඳහා යොදවනවා. මේ එක් වාහනයක් තමයි මෙම ජලවිදින වාහනය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය සඳහා යොදවන මෙම වාහන සහ උපකරණ වලට ඒ වගේම නිලධාරීන්ට විශාල ගෙවීමක් කරනවා. වාර්ෂිකව ගත්තොත් ඩොලර් 22000කට වැඩි මුදලක් මෙම ජලවිදින යන්ත්‍ර සඳහා පමණක් ලැබීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය යෙදවීම පස්සේ සාමාන්‍ය ශ්‍රී ලංකාවේ භාවිත කරන පොලිස් ජලවිදින යන්ත්‍ර නිල් පැහැයෙන් යුක්ත ඒවා. ඒ නිසා සමාජ මාධ්‍ය ජාලවල පළවන තොරතුර ව්‍යාජ තොරතුරක් වැරදි මතයක් තමයි මෙම ජලවිදින යන්ත්‍රය සම්බන්ධයෙන් සමාජගත වෙලා තිබෙන්නේ.